විමාලි රවංශ කියනවා ඔවුන් විපක්ෂී ඉඳගෙන කියනවා පුතානෝට පියානෝගේ ගමන යන්න ලෑස්ති කරනවා කියලා. ඉතින් මේකම ජනතාව ඔළුවට ගන්න ඕනේ මොකද්ද මේගොල්ලන්ගේ ඉදිරි ක්‍රියාමාර්ගයේ හදිසියකවත් මේ රටේ ජනතාවගේ මොකක් හරි අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ බැරි වෙලාවත් ජයග්‍රහණය කරොත් මේ රටේ ඔවුන්ට විරුද්ධව කතා කරන මාධ්‍යවේදීන් ජනතාව හැම කෙනාගේම කටට වෙඩි තියන්නේ. ඉතින් ඇත්තටම මං කනගාටු වෙනවා ඊළඟ සැරේත් පාර්ලිමේන්තු අසුනක් හිමි කරගන්න තිබ්බ දුමින්ද දිසානායක වගේ අමාත්‍යවරු අපරාධය අර පොහට්ටුවේ ස්ටේජ් එකට නැගලා නිකන් මිනිස්සුන්ගෙන් දොස් අහන්නේ පරුස වචන අහන්නේ හොඳට මතක තියන්න ඊළඟ සැරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔය පොහට්ටුවට ලං වෙච්ච මේ සැරේ ලං වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැමෝටම ඡන්ද දෙන්න එපා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායමේ හැම කෙනාම පරද්දනවා. ගිය සැරේ ශාන්ත බණ්ඩාරතුණෙත් ඒක පියසේනගමගේ මැතිතුමා ඒක මම ඊයේ ඉතාමත් විශේෂ දෙයක් දැක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ලංකා ඉතිහාසයේ තියා මම නම් දකින්නවා ගොඩක් විරලයි මේ ප්‍රජාතන්ත්‍රවාදී දියුණු රටවල් වල පවා නායකයෝ සමාව ගන්න එක ජනතාවගේ ඒකම ඇති මේ රටේ ජනතාවට තීරණය කරන්න අපි මොන වගේ නායකයෙක්ද මේ රට බාර දෙන්නේ කියලා ඒ විදිහට සමාව ඉල්ලනවා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට දවස් ගණන් සමාව ඉල්ලන්න වෙයි ඒ තරම් වැරදි කරපු කට්ටිය මේ තරම් නිදහසක් ලබා දුන්නේ ලබා දීලා තියෙන මේ ආණ්ඩුවේ ඇල්පිටිය කියලා කියන්නේ අපේ හරියට මැදකොළඹ වගේ මැදකොළඹ ආසනය කවදාවත් ලංකා ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය ඇරෙන්න මොන ආණ්ඩු තිබ්බත් තිරන්නේ එක්සත් ජාතික පක්ෂය කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාවක් ලැබිච්ච තැනක් නෙවෙයි ඒ හා සමාන තැනක් තමයි ඇල්පිටිය කියන්නේ ඇල්පිටියේ ඉන්නේ කොයි වගේ ඡන්දදායකයෝද ඉන්නේ කියලා සංවිධායකතුමිය දැක්කම පේනවා ඒ හින්දා අනිවාර්යෙන් ඒගොල්ලන් දිනයි අපේ තියෙන එකම අභිප්‍රාය කොහොම හරි අපේ ප්‍රතිශතය වැඩි කර ගැනීම